නිවසේදී දිරිපිට නතර කර තිබූ මෝටර රථයක් තුල පැය 3කට අධික කාලයක් සිර වී සිටි 17 හැවිරිදි සිසුවෙකු මෝටර රථයෙන් එළියටගෙන රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනීම ලැබූ මදම් පෙරුම ආරච්චිගේ සඳුන් නින්සර සිසුවයි. මියගිය සිසුවාගේ මව අනෙක් නියුන් දරුවා සමග ජයවර්ධනපුර රෝහල්ට ගොස් ඇති අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය වූ දින නිවසේ සිට ඇත්තේ මියගේ දරුවා පමණක් බවත් පොලිසිය පැවසුවා. දහවල් යාබද නිවසක පදිංචි පාසලේ මිතුරෙකු නිවසට පැමිණ ඇති අතර පසුව මෙම සිසුවා කෙටි සටහන් ටික ඇති බව පවසා මම දවල්ට එන්නම් පාඩම් කරන්න කියා පිටව ගොස් ඇත. පසුව මේ යාළුවා දහවල් 2:45ට පමණ නිවසට පැමිණීමේදී නිවසේ ඉදිරිපස ගේට්ටුව අසා තිබී ඇති අතර නිවසේ දොර විවෘත කර තිබූ නිසා නිවස තුළට ගොස් කාමරය තුළ සොයා බැලීමේදී රූපවාහිනිය ක්‍රියාත්මකව හා විදුලි පංකාවද ක්‍රියාත්මකව තිබී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා. නිවසේ සෑම තැනකම ඔහු සොයා බැලුවද නොසිටීම හේතුවෙන් නවට පදිංචිකරුවන්ටද පවසා සිසුවා සොයා ඇති අතර පසුව පියාටද දුරකථන ඇමතුමක් ලබා දී පැවසීමෙන් අනතුරුව පියාද නිවසට පැමිණ දරුවා සොයමින් සිටියදී මෝටර රථයේ ඉදිරිපස වම්පස අසුනේ දොරට හේතු වී ඒ තුල සිහි විසංඥව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය පවසනවා. සිසුවාගේ පාද දෙක රියදුරු අසුනු මත තිබී ඇතැයි පොලිසිය පැවසුවා. ඒ වන විට මෝටර රථයේ සියලුම දරවල් ස්වයංක්‍රීයව වැසී තිබී ඇති බව පොලිසිය පැවසුවා. වහ ක්‍රියාත්මක වූ පියා යකඩ ඉන්නගෙන වීදුරුව කැඩීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වීම හේතුවෙන් මෝටර රථයේ යතුරු මතක් වී දොර විවෘත කර ඇතැයි පොලිසිය පැවසුවා. එම අවස්ථාවේදී සිසුවාගේ මුවින් සෙම වැගිරී ඇති අතර අධික ලෙස දහඩිය ශරීරය පුරා තිබී ඇති අතර සිරුර අධික රස්නයෙන් යුතුව තිබී ඇතැයිද පොලිසිය සඳහන් කළා. පසුව සිසුවා වහම පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ සවස මියගොස් තිබූ බව පොලිසිය පැවසුවා. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් පහත බටන් එක ක්ලික් කරලා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සීනුව ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වන වීඩියෝ එවලේම බලාගන්නත් පුළුවන්.